विश्व टीवी विश्वयमसी सारा। හෝටලේ සංචාරය කිරීමේදී අපිට ගොඩාක් සුන්දර අත්දැකීමක් විඳගන්න හැකියාව අපේ YouTube නාලිකාව හරහා ලැබුණා. ඉතින් මේ සුන්දර පරිසරය නිර්මාණය කිරීමේදීලා අවශ්‍ය සංකල්පනාව ඒ වගේම අදහස් දක්වන්නට කූලික වුණු පුද්ගලයෙක් එක්ක සාකච්ඡා කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඔහු කලවාන ආසනයේ සමග ජන බලවේගයේ ප්‍රධාන සංවිධායකවරයා ඒ වගේම වෙළඳ ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් නමින් සරච්චන්ද්‍ර රාමනායක ආයුබෝවන් සරච්චන්ද්‍ර රාමනායක මෙතුමනි අපි අද දවසේ ඔබතුමාගේ දේශපාලන ජීවිතය ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අපිට අවශ්‍ය වෙන්නේ සරච්චන්ද්‍ර රාමනායක කියන මේ ව්‍යාපාරිකයා ව්‍යවසායකයා ගොඩනැගුණේ කොහොමද කොයි ආකාරයෙන්ද මේ කියන හෝටල් සංකීර්ණ උපදී ව්‍යාපාර ජාලයේ එකක් තමයි මේ බෝඩගාඩු ආයතනය කොළඹ ඒකාකාරී ජීවිතයට හුරුවලා ඉතිපු අපේ සරච්චන්ද්‍ර රාමනායකයාට ගමේ අගය ටිකට දැනීම වැඩි වෙච්ච හිඳයි මේ ආකාර නිර්මාණයක් කරන්නට ඔබගේ සිතනි පහළ වුණේ කියලා මම ප්‍රශ්නයක් දැම්මා. ඔව් ඇත්ත ඒක තමයි අපි යන්නේ 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 මම කොළඹට ගියා එතනින් ඉඳලා දිර ගියා. මේදී අපි දැක්කා ඉතින් අපි ගිහින් දකින්න දේවල් එක්ක අපි කොච්චර හොඳ දැනගෙන ඉඳලා ආවිද කියලා. එතකොට කලවානේ කියලා මේ සුන්දරත්වය ලංකාවේ හතර දිග භාගයේ පුරා ඉන්න අපේ දේශීය ජනතාවට වගේම විදේශීය ජනතාවට විඳ ගන්නට මේ ආකාරයේ නිර්මාණයක් කරන්න බුදුමාට හැකියාව නැහැ. මේ නිර්මාණය කරන්නට පාදක වූ හේතුව මොකක්ද? මේ ආකාරයේ මං අහන සබදාහමත් එක්ක යන concept එකකට පාදක වූ හේතුව अंतर्जाल कैनडा
සරච්චන්ද්‍ර රාමනායක කියලා පුද්ගලයාට ඔහුට නොසලකා හැරෙන්න බෑ. අනිවාර්යයෙන්ම මම දන්නවා ඔබතුමා විශේෂ වූ ත්‍යාගයක් ඔහු වෙනුවෙන් පිළිගන්නට කටයුතු කරන්නේ. මොකද එයා කියන්නේ අපි කිරවල ගොඩක් දේවල් එයාලා දීලා ඇති. මම ඒකට වටනා කරනවා. මේ අවස්ථාව එයාලා දීපු නිසා මම හිතන්නේ මම කිව්ව ලොකුම දේ කියන්නේ. ගල්කෝරියා සුන්දර වූ හෝටල් සංකීර්ණයක් බවට පත් කරන්නට කලචන්ද්‍ර රාමනායකයන්ගේ යහන් වෙට හැකියාවක් ලැබුණා නම් අපේ වීඩියෝ channel එක බලන ඕගල්ලන්ට තමන්ගේ ව්‍යාපාරය නගා සිටුවා ගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය අනිවාර්යයෙන්ම තියෙනවා. ව්‍යාපාරිකයෙක් හැටියට මම මේ හෝටල් සංකීර්ණයෙන් ප්‍රශ්නයෙන් පොඩ්ඩක් පරිබාහිරව ප්‍රශ්නයක් දැන් දෙතුමා. ව්‍යාපාරිකයෙක් හැටියට මොනවද මූල දෙන ගැටලු අද මේ ලංකාව තුළ උද්ගත වෙලා තියෙන තත්ත්වය? व्यापारी संपूर्ण $1 million व्यापार निर्माण प्रश्न जटन सह उद्वेगकारी अवस्था अरुण මේ හෝටල් සංකීර්ණය නිර්මාණය කිරීමේදී මොනවද ඔබතුමාට ඇතිවෙච්ච ගැටලු? නැත්තරම සාමාන්‍ය වෙන ගැටලු ගොඩක් දේවල් අපිට ඇති වුණා. නමුත් මේ අහල පාර ඉන්න ගොඩක් ඈත් එක අපිට හිතවත් දෙලා ඒගොල්ලෝ ගම්ද වැඩ කරේ. ඉතින් ගල්ටි ගැද්ද වැලිය ඇද්ද වැඩ කරේ ගොඩක් අය ගම්. මේ මිනිස්සු අදටත් මේක වැඩ කරනවා. සාමාන්‍ය තරු පන්තියේ හෝටල් සංකීර්ණයක් නිපදවන්නට ගොඩනගන්නට යන වියදම හා සමාන ප්‍රමාණයක් මම හිතන්නේ මේ ස්ථානයට යොදවන්න ඇති. මොකද වාහනයක් ගෙන්නන්න බෑ. සියලුම අමුද්‍රව්‍ය මිනිස්ත්‍රමේම මේ ස්ථානයට ගෙන්න ඕනේ. එතකොට මේක නිර්මාණය වෙන්නේ කොයි කාලයේද? 2009 වතාව මේක පටන් ගත්තේ. මට අවුරුදු 3ක් විතර මේක සත්‍යයෙන්ම ගොඩක් කරගන්න ඕනේ. දැන් කරනවා අඩු වගේ මේ සම්පූර්ණ හැමදේම මිනිස්ත්‍රමේම තමයි කරන්නේ. අනිත් එක අපි පිටින් ගෙනාවා දැන් පළපුරුදු අයගේ ගරේකේ කරන කාටත් මේ විදිහට කඳු වල වැඩ කරන්න දැන්. අන්තිම ගමේ අහල පහල අයත් එක්ක පුරුදු කරලා තමයි අපි මේ අට දිනුත්. ගමේ අහල පහල අය පුරුදු කරලා මේ තරම් දුරට සංකීර්ණ වැඩසටහනක් කරන්නට ඇත්තටම තමන්ගේ ඉඳලය 2000 වසරේ ඉඳලා 2003 අවුරුද්ද වෙනකන් කිසිම ආදායමක් නොමැතිව යට කරන්නට සරච්චන්ද්‍ර රාමනායකයන් විශාල ඇතිවෙයි ප්‍රධාන පුළුවන් කියලා. මොකද මේ ප්‍රදේශයට අපි ඉවිත් පටන් ගන්නවා සංචාර ගේන ප්‍රදේශයක් නෙවෙයි. අනිත් ලංකාවේ කොටුවලස වඳුරු දෙන්නේ අපි තමයි. ස්ටාර්ට් එක හයියෙන් මාකට් එක ලංකාවේ මේකයි තව කොටස් දෙකක් එක තමයි මේ හයියෙන් කොටුවලස මාකට් එක. අද වෙනකොට මේ COVID-19 තත්ත්වයත් එක්ක සංචාරක ක්ෂේත්‍රයේ මූලපාල තියෙන ගැටලුවට මොන වගේ විසඳුමක්ද ඔබතුමා හිතන්නේ රජයක් හැටියට ගන්න පුළුවන් කියලා? මේක අපිට මන් දාගෙන ඔපචුනිටි එකක් කියලා. ලෝක හැමෝටම මේ ප්‍රශ්නේ නැවතුනේ.
යනකොට කොළඹ ප්‍රදේශයේ හරි ලංකාවේ හරි රටින් පිට යන මිනිස්සු කොහොමද යන බර විරල. අපි මේක කලබ අපේ පිටරටේ මිනිස්සු දුර යන නැතුව ගල්මණය කරන්නේ කළා මේක ලංකාවේ මිනිස්සුන්ට මේක පාවිච්චි කරා නම් අද මේ හෝටල් එකක් අපත ගන්න ඕනේ. අද මම අපි දන්නවා සාමාන්‍යයෙන් කොළඹින් 30%ක් හැම මාසෙම රටින් පිට යනවා. රටයනක් සිංගප්පූරුව බැංකොක් යනවා. ඒගොල්ලෝ කොහොමදලා දැන් අර ස්ට්‍රෙස් එකේ ඉන්නවා. දැන් මේ වාරෙ ඉන්න පුළුවන් නම් අපිට ලොකු මේ ලංකාවේ දැනුමේ සංචාරය ප්‍රශ්නේ භාගයක් විසඳන්න පුළුවන්. ඊට අමතරව අපි ඇත්තටම රටේ ස්වභාවික සම්පත් පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙල්නස් පැත්ත, සෞඛ්‍ය පැත්ත ගැන ලෝකෙ හැමෝම හිතනවා. ඊ යොන්න මේ වගේ දරණ ගිහලා කුෂ්ම ගන්න එකත් ඇත්තටම මිනිසුන්ට ලොකු වටිනාකමක් කරනවා. අපි ඒක මාකට් කරොත් මේ පස්සේ ඉවර වෙනකොට මේ වගේ හතර පහ කෝටි ලොකු විශ්වාසයක් මේ රටේ අනිවාර්යෙන් හදන්න පුළුවන්. ඒකට ඒ දැක්ම හරියට දෙන්නොත් ඒක කරන්න පුළුවන්. මම චෝදනාවක් කරොත් 2015 වසර කියන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට හොඳම බලයේ තිබිච්ච කාලේ. මම චෝදනාවක් කරොත් ඔබතුමා ආණ්ඩු බලය ප්‍රයෝගය කරගෙන මේ බිම හැදුවා කියන්නේ. මේ වැරදි මොකද ආණ්ඩුව බලයට එන්න ඉස්සෙල්ලා හැදුවේ. ආණ්ඩුව බලය පත් වෙනකොට තමයි මේක ඕපන් කරේ. විශේෂයෙන්ම මේ ටේබල් එකට අරගත් වාරාලේ එක්ක සිංහත්වා මේ ආණ්ඩුව බලවතියලා ඉන්න කාලේ මේකට ආවා. මේ ආවේ ජාත්‍යන්තර සංචාරකෙදී රටේ තින්න එක දැකලා තමයි ආවේ. නැතු ආද්දු තීදීලා මම මේක ඇදුවේ නෑ. මම දේශපාලන සම්බන්ධලා හිටියද? මේකට දේශපාලනයට සම්බන්ධ නොවුණු අපේ සරච්චන් රාමනායකයන්ට මෙවන් වූ නිර්මාණයක් කරන්නට තමන්ගේ සිතෙහි ඇති වුණු ශක්තිය ධෛර්යය මම හිතන්නේ ගොඩක්ම හේතු වාසනා වෙන්න ඇති. මේ දේවල් මේ ආකාරයට ගොඩනගන්න. ඉතින් පාලන අධිකාරිය දැන් මොන ආයතනයකට බාර දීලා තියෙන්නේ? මේ ටැග් ටැග් කියලා කම්පැනි එකක් තියෙනවා. ඒගොල්ලෝ අර තියෙන්නේ මේගොල්ලෝ අත්‍යන පරිසරයත් එක්ක ගවර්නමන්ට් කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා. මේ තියෙන මට්ටමේ ප්‍රවර්තනය යන අවශ්‍ය සියලු දේ හරියට කරලා තියෙනවා. මේක කිසිම දෙයක් කරලා නැහැ. ගල්ස් වල හරියට කරලා නැහැ. ඒගොල්ලෝ තාම ඒ කියන්නේ ඒ කල්පන අදාළ කරනවා. ඒ කියන්නේ ලොකු අවධානයක් ඉන්නේ. ඒක ඒගොල්ලෝ අර තියෙන්නේ මේක හරියට කරලා පාලනය කරනවා. හොඳයි. ඒ වගේම දැන් මේ වගේ හෝටල් සංකීර්ණයක් මම සංකීර්ණය කියන එක භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් අපි සත්තු සංකීර්ණය කරන නමුත් මේතන තියෙන ව්‍යුහයට මම සංකීර්ණය කියන වචනේ භාවිතා කරන්නේ මේක විශාල වපසරියක පැතිරිලා තියෙනවා අපි අද මේ ස්ථානයේ YouTube නාලිකාවෙන් කරපු වීඩියෝ එකේ ඔබට දැක ගැනීමට හැකියාව ලැබෙනවා එතකොට මේ තීච්ච හෝටලේ පරිපාලන කටයුතු සිදු කරන්නේ හැටි ඔබතුමා කලින් දැනුවත් කරා කොයි ආකාරයේ සේවක මණ්ඩලයක්ද අද අපිත් එක්ක මේ මේ හෝටලේ නගා සිටවන්නේ ඒ වගේම හෝටලේ අභිවෘද්ධිය නිසා ඔවුන්ගේ කැපවීම කොහොමද ඒ වගේම කොච්චරක් වූ සේවක සංඛ්‍යාවක් වැඩ කටයුතු කරනවාද මේ අවස්ථාවේ දැන්වත් මේ නෝට් මම දැන් 20කට ආසන්න කට්ටියක් කරන මේ සුසුලි ඉන්නවා ඉතින් ඇත්තටම එතන මේ රස්සාවට වැඩි උගුල් පරිසරයත් එක්ක ජීවත් වෙන කට්ටිය විශේෂයෙන් පැයක් දෙනවා කල්මනා කරලා තමයි වැඩ කරන ආනන්ද ඇතුළු මේ සාතුගේ සියලු දෙනා පරිසරය ගැන ලොකු දැනුමක් තියෙනවා. ගහකොළක් ගැන හොඳ ආගෝලයක් තියෙන නිසා ඒගොල්ලෝ එන ගෙස් කෙනෙක් එක්ක පරිසරයත් එක්ක ගනුදෙනු කරලා හොඳ නමක් දෙනවා. අද වෙනකොට තමයි ගන්නවා. එම්බසි හරි කොහේ හරි ගියොත් හරි මේ පර්සනලි මගෙන් අහනවා මේක කොහොමද මේක තියෙන දේ. ඒ වගේ ඉතින් අතලොම මේ පරිසරයත් එක්ක තියෙන ලැබදියාව තමයි මේගොල්ලන් මේ මේ පාලනය කරගෙන යන තියෙන මේ හැකියාව ලැබිලා තියෙන. මොකද මේ දැනුම මම හිතන්නේ ගොඩක් වටිනවා කියලා. අපිට මේ ස්ථානයේ ඉඳලා නරඹන්න පුළුවන් තැන් මොනවද කියනවා මේ ළඟපාත මම දන්නවා ඔබතුමා කලවානේ මම මේ සංවිධායකවරයා හැටියට නෙමෙයි අහන්නේ නමුත් කලවානේ ඔබතුමාගේ හෝටලය නගා සිටුවන්නට ඔබතුමා කටයුතු කරනව විතරක් නෙමෙයි මේ කලවාන සහ සිංහරාජය අවට තියෙන හෝටල් සියල්ලම සංචාරක පද්ධතිය දිනු කරන්න ඔබතුමා විශාල වැඩපිළිවෙලක් කතා කරලා තියෙනවා දේශපාලන පැත්තකින් තියලා ව්‍යාපාරිකයෙක් හැටියට මේ කලවාන සහ සිංහරාජය අවල තියෙන මේ හෝටල් පද්ධතිය දියුණු කරන්නට ඔබතුමාගේ යෝජනා මොනවද දැනට ක්‍රියාත්මක වෙමින් පවතින නිසා ක්‍රියාත්මක කළ යුත්තේ දැන් ඇත්තටම අපි දැනට අපි හෝටල් කරන කතා කරලා මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් රීජන් එකේ මේ ප්‍රදේශයේ මාකට් කරන්න අපි ඉන්නේ විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මොකද මේ ස්වභාවික ආහාර පාත්‍රය මේ ආවෙනික ආහාර පාත්‍රය මොකද දැන් මිනිස්සු ලෝකේ හැමෝම ඉල්ලන්නේ ඒ ස්වභාවික දේවල් ඒක නිසා අපිට මේ මේ ප්‍රදේශයේ ඇමෝල්ට මුදෙසි කියන බාණ්ඩ වල වටනාකම් දෙන්න පුළුවන් එනයි ටික දැනෙනවා ඉතින් අපි මේ තියෙන මොන සංචාරක හෝටල් වල බලාපොරොත්තු වෙන රේන්ෆෝරස්ට් රීජන් කියන්නේ
ස්තුවරිසම් කියන පැත්තෙන් බෝට් දින වෙනවා. එන අපි නම් හුස්ම ගත්තා සනිබයි කියලා. ඒ වගේ කන්සෙප්ට් එක මොකද කොළඹින් අපේ කාමරේ යනවා. මේ අද මේකේ තියෙන සුන්දරත්වය බැලුවොත් රියැලි තියෙනවා, ගංගා තියෙනවා, ගොඩාක් ඇක්ටිවිටීස් කරන්න පුළුවන්, ඇඩ්වෙන්චර්ස් ටික අපි හොයලා දැන්ට ප්ලෑන් කරලා තියෙනවා. ඉස්සරහට ඒක ඔක්කොම පටන් ගන්නවා මේ. ඒ වගේ හැම දෙයක් එක්කම කොළඹින් ළඟම තියෙන හොඳම ස්වභාවික පරිසරේ ලෝකයේ තියෙන හොඳම ජීවනාන්තර කලාපයක් විදියට අර පරිසර ආහාර පානත් එක්ක අපි මේක සංචාරක ඩිස්ට්‍රිබියුෂන් එකක් විදියට ගන්න වෙනත් කලාපයක් අපි ලෝකෙත් එක්ක ලංකාවේ තියෙන රේන්ෆෝල් සීසන් එක වෙනම මාකට් කරනත් අපි මේ තියෙන හොටල් ඔක්කොම මේ රේන්ෆෝල් සීසන් කියලා වෙනම ඒරියාක් විදියට එන යන්නේ කරෙක්ටෝන් දකින්න අපි මේක හදන්න තමයි ප්ලෑන් කරන්නේ. ඒකෙන් දැන් ගොඩක් දුරට කටයුතු කරලා තියෙන මේ දැන් මේ පොසිටිව් වෙනකොට අපි මේ ප්‍රදේශේ වෙනම මාකට් කරනවා රේන්ෆෝල් සීසන් කියනත් තර්ක කරන්න පුළුවන්. සරත්චන්ද රාමනායකයන් සහ ඒ අතුල් කණ්ඩායම මේ කරගෙන යන වැදගත්කම පුනි අපේ තියෙන සිංහරාජ පරිසර පද්ධතියට යම් කිසි හානියක් වෙන්න පුළුවන් කියන්නේ නෑ මොන කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් අපි දැන් ගන්න මේ හොටල් ටික නිසා තමයි මේ මිනිස්සු දැනුවත් වෙලා තියෙන්නේ. සංචාරකයන් ආවොත් අපිට පෙන්වන්න දෙයක් තියෙනවා. අපිට පරිස්සම් කරගන්න ඕනේ. එහෙනම් ඒකම නේ ගහලට වැඩිය සංචාරකෙක්ට මේක පෙන්නලා ලැබෙන ආදායම ඉතින් ගොඩක් වටිනවා වැඩ. ඒක නිසා අද අපි දන්න මේ ප්‍රදේශයේ මෙතන ඉන්න අපේ සීසම් වැඩ කරනවා කියන ඒගොල්ලෝ පවුල් වල ඉන්න ඒගොල්ලෝ දැනුවත් පරිසරය ආරක්ෂා කරගත්තොත් මෙතන ඉතින් ලොකු දෙයක් තියෙනවා. මම දැන් සිංහරාජ විලාස නොවි ආරක්ෂා කරගන්න මේ සංචාර ව්‍යාපාරේ දිනු වීම තුලින් ලොකු පිටුවල අද දවසේ අපි ප්‍රශ්න කරේ මේ බෝල්ඩර් ගාර්ඩන් කියන හෝටල් සංකීර්ණයේ නිර්මාතෘ හොඳ ඒගොල්ලෝ මේ හරිත සංකල්පයේ නිර්මාතෘ ශ්‍රී ලංකාවට ඉකෝ ටුවරිසම් කියන සංකල්පය හඳුන්වා දුන්නයි කියලා ඔහු ප්‍රකාශ කරපු සංකල්පයේ නිර්මාතෘ සරච්චන්ද රාමනායක එතුමත් එක්ක ඒ වගේම සමගි ජන බල වේගයේ කලවාන ආසන සංවිධායකතුමන් එක්ක ඉතින් තවත් මෙවන් වූ සුන්දර හෝටල් විසිට කිරීම සමග විශ්ව ටීවී YouTube තාලිකාව හරහා ඔබට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඉතින් subscribe කරන්න විශ්ව ටීවී YouTube තාලිකාව ඒ වගේම අපේ අලුත්ම වීඩියෝ නරඹන්නට ඔබට හැකියාව තියෙනවා. බෙල් බටන් එක ක්ලික් කරන්න අපි වීඩියෝ නිකුත් කළ සැනින් ඔබට ඔබගේ දෙනුවත් ඉදිරියට මේ දේවල් දැක ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් තවත් මෙවන් වූ සුන්දර දවසක සොඳුරු පෙදසක ඉඳලා හමු වන්නට බලාපොරොත්තු තබමින් අද ඔබෙන් සමු ගන්නවා මම විශ්ව ටීවී වෙනුවෙන් විශ්ව විතරේ විශ්ව පිළිසඳර.